ඒකාබද්ධ විපක්ෂය අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. අද අපේ රටේ බරපතල ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා පාතාල ක්‍රියාකාරකම්. රජය ඉතාම උදාසීන ප්‍රතිපත්ති අනුගමනය කරන පොලිසියට අවශ්‍ය ආකාරයට කටයුතු කරන්න රජයේ ප්‍රබල කණ්ඩායම් ඉඩ ලබා දෙන්නේ නැහැ. ජූනි මාසේ 19 වෙනිදා ඉඳලා 2008 ජූනි මාසේ 26 වෙනිදා දක්වා මේ සතිය ඇතුළත මිනිමැරීම් වාර්තා වෙනවා 15. ඒ ක්‍රියාකාරකම් නවත්වන්න රජයට වගකීමක් නැත්තම් රජය ඒ සම්බන්ධ කාරණාව මගහැරලා ගමන් කරනවා නම් මේ රටේ ජනතාව කාගෙන්ද ආරක්ෂාව ප්‍රාර්ථනා කරන්නේ? ඒ කාලේ මේ පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධව බුද්ධ්‍යංශ මේ ආණ්ඩුව ආපු ගමන් හිරේ දැම්ම. එයින්ද බුද්ධ්‍යංශයට කරපු අසාධාරණයක ප්‍රතිඵලයක් බවට පත් වෙන්නත් පුළුවන් මේ අද පාතාල ක්‍රියාකාරකම් දිගින් දිගටම අපේ රටේ දෛනිකව වැඩිවීම. රජයේ පාතාලේ අගමැතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව ගිහිල්ලා පාතාලේ වගේ මහා බැංකුව මංකොල්ල කෑවා. අද වෙනකොටත් ඒ මංකොල්ල කරුවන් ඉදල්ලේ ඉන්නවා. පාර්ලිමේන්තුවටත් දෙනවා. එයින්ද අනිකුත් පාතාලේ බලනවා ඇති රටේ මහා බැංකුව කොල්ල කාලා නිදැල්ලේ ඉන්න පුළුවන් නම් අනික්කාගේ පාතාල ක්‍රියාකාරකම් කරාම මොකද වෙන්නේ කියලා කල්පනා කරනවා ඇති. යාළ හිතනවා ඇති. සාගල රත්නායක ඇමතිතුමත් එවැගේම එක්සත් ජාතික පක්ෂේ නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රී රංජිත් මුණසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මුලටියන ප්‍රාදේශ සභා ශ්‍රවණාගාරයේ පවත්වපු රැස්වීමේදී අපි දැක්ක මාධ්‍යෙන් වාර්තා කළ තිබුණා. එක්තරා මන්ත්‍රීවරේ ගැටලුව ඉදිරිපත් කරන වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයා නැගී ඉඳලා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ යම්කිසි ගැටලුවක් මතු කරපු මොහොතක ලබා දෙනවා වෙනුවට සාගල් රත්නායක ඇමතිතුමා පොඩි තර්ජනයක් කරනවා. ඒ මන්ත්‍රීවරයාට මේ සභා රැස්වීමට පැමිණීමේ හැකියාවක් නැහැ කියන. එතුමා පැහැදිලිව කියනවා කොට්ටාසයට වග කියන මන්ත්‍රීවරයෙක් පත් කරන්න අවස්ථාව ලබා දුන්නා. නමුත් ඒ පැත්තෙන් අනිත් පැත්තෙන්ම කියනවා ඒ කොට්ටාසයට වග කියන මන්ත්‍රීවරයාට ඒ කොට්ටාසය තුල තීන්දුව තීරණ ගන්න ප්‍රධානම රැස්වීම වෙන සම්බන්ධීකරණ කමිටු රැස්වීමට ඒමට අවස්ථාවක් නැහැ කියන එක. ඒසම මම හිතන්නේ ඒක ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් කියන එක. එනිසා අපි ඉල්ලීමක් කරනවා මේ ආණ්ඩුවෙන් ඒ සාගල රත්නායක ඇමතිතුමා එදා දවසේ ගත්ත තීන්දුව අනෙකුත් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල ක්‍රියාත්මක කරන්න යනවනම් අපි අනතුරු අංගවීමක් කරනවා මේ ආණ්ඩුවට පොදුජන පෙරමුණ නියෝජනය කරන පාලනය කරන පළාත් පාලන ආයතනවල සභාපතිවරු මන්ත්‍රීවරු මින් ඉදිරියට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු වර්ජනය කරන්න ඒ තීන්දුව ගන්න අපි පසුබට වෙන්නේ නැහැ කියන එක.